ये बार आप योपटे परंतु ना धातु करे इन पास से मिहिंताले महादान साला और पिलिबंद विस्तरा को बड़े त्रिपद करने वाली है ना मम्मे प्रवेश होने मिहिंताले महादान साला मेवट क्या ने भत्तोरु किला ने भी अभिलेखन वाले संधान में ने भत्त नावा के नवाचे नावा के लक्ष्य में नयू किला घटा पियो बो केंद्रा के नियान ने मिहिंताले दक्षिणा लब्बी ने तवा सुविशेषी स्मारक एक मैं अत्यंत स्तूपे पीड़ाती बिना गिरी सिख रही है मैं मतलब खांडु मुद्दे में मिहिंतारा खांडु बेटे तिबिना उसमें स्थान मिहिंताले दक्षिण लब्बी ने मैं पकुना सिंह पकुना किला हांडु ने पकुना खुदा प्रमाण है पकुना की दिहताई अपने अंदर गाना पुलवान का मतीन मैंने सिंह या सिंह पकुने नमः है देन मूल्यच्च देवंत सिंह रूपे आई बो लांके बौद्ध में यटगिया विमसा बलन सोया बलन गवेशने करन वार्ता में वेडसरहन उरुमे यात्रा तुरिन अदत ओबो मुनगसेनवा मे लोके उरुमे अपिट कोडास देककट बेदन्न पुलुवा एकक तमाय जीवमान उरुमे जीवमान उरुमे किला कियान्ने यम उरुमेयक गोडनेगु परंपराव अनुप्राप्तिकयन तवमत इन्नवना ए उरुमे वर्तमान समाजयटत ए आकारयेन्म वलंगु इना ए उरुमे तवमत क्रियाकारी नाम अन्न एवेनी उरुम जीवमान उरुम केला हंदुन्ननवा अजीवमान उरुम केला कियान्ने एक अनित पेत्त एक अन्न उरुमेयक तियेनवा एवा गोडनेगु परंपरा अद दक्नट लबिने ने ए उरुमे आश्रित क्रियाकारकम दक्नट लबिने ने ए उरुमे वर्तमान समाजय तुल वलंगु भावयक दक्वन्नेत ने दैन मिसरे पिरमिड गत्तम एवा अजीवमान उरुम अद पारावु रजवरु ने ओन्गे अनुप्राप्तिके ने अद पिरमिडे भाविता करन्ने ने नमुत मे अपे उरुमे आसियावे उरुमे बौद्ध उरुमे जीवमान संस्कृतियक अपि मे उरुमे गोडनेगु अतीत परंपरावे अनुप्राप्तिके ए उरुमे अदटत अपिट समीपाय अदत अपि ए उरुमे सम्मग गणदुनु करनवा ए उरुमेट मे समाजय संवेदी ए निसा अपि जीवमान बौद्ध उरुमेक सामाजिकयो कोटस्कारयो हबे मतक तियागन्न ओने उरुमेक जीवमान बव रंदा पवतिन्ने समाजय ए उरुमेत एक्क सक्रियव बद्ध वेनकम पवनाय यम अवस्थावक अपि ए उरुमे हुदकला करनवा नम अपे उरुमे अजीवमान उरुमेक बवट पत्वेनो එවැනි හුදකලා ක්‍රීමකින් තොර වෙන්න නම් අපි ඒ උරුමය පිළිබඳ දැනගන්න ඕනේ. ඒ උරුමයට ආදරය කරන්න ඕනේ. ඒ උරුමය ගවේෂණය කරන්න ඕනේ. අනාගත પરම්පරාවට ආරක්ෂා කරලා බාර දෙන්න ඕනේ. උරුම යාත්‍රා තුලින් අපේ උත්සාහය අන්න ඒ කාර්ය සඳහා ඔබේ පෙළඹවීමක් ඇති කරවීම. සමාජයේ පෙළඹවීමක් ඇති කරවීම. ඉතින් පසුගිය වාරේ අපි ඔබට ලබා දුන්නු පොරොන්දුව ආකාරයෙන්ම අද අපි සූදානම් ඔබත් සමග කණ්ඩක චේතිය පරිශ්‍රයට ප්‍රවේශ වන්න එන්න ගොඩ වෙන්න මේ ඔබේ මගේ උරුම යාත්‍රාව कंटक चैत्य मलवट मम्मे प्रवेश मे कंटक चैत्य मलवट गोडवे पीगट पेल दिगा निर्माण के लिए तीन एन प्रधान पीगट पेले दकीन हमे मिहिंतले प्रधान पीगट पेले नग्गन एनकोट दकनू पेन नमूते पीगट पेले तरमा असीरू पीगट पेला मुखद बेवम बहुम दलाई देवनी प्रवेश
සිංහපකුණ පසු කරමින් අටසැටලෙන් පැත්තට එනකොට දකින්න තියෙනවා. මම ගොඩුණේ මේ දෙවෙනි ප්‍රවේශයේ. මේ ස්ථානය හඳුන්වන්නේ කණ්ඩක චෛත්‍ය භූමිය කියලා. ශිලාලේඛනවලත් ඒ වගේම මහාවංශයේත් නොඑක් නම් මීට භාවිත කරලා තියෙනවා. හතරවෙනි මිහිඳු රජුරන්ගේ පූර්ව ලිපියේ කතු මහසෑය කියලායි මේ ස්තූපය හඳුන්වන්නේ. ඒ වගේම මහාවංශයේ කටක චෙත කියන නමිනුත් මේ ස්ථානය හඳුන්ලා තියෙනවා. තවම අවිනිශ්චිතයි කවුද මේ ස්තූපය ඉදිකරුවේ කියලා. නමුත් 1934 වර්ෂයේදී මහාචාර්ය පර්ණවිතාන විසින් මේ ස්තූපයේ කැණීම් කටයුතු සිදු කළා. ඒ වෙනුවට ස්තූපයක් කියලා අඳුරගන්න බැරි මට්ටමට පසින් වැහිලා ගිහිල්ලා කඳු ගැටයක් විදිහට ගස්කොලන් වර්ධනය වෙච්ච කඳු ගැටයක් විදිහට තමයි මෙතන දිස්සුනේ. නමුත් මාස ගානක කැණීම් වලින් අනතුරුව ස්තූප ගර්භයත් පේසාවල්ලුත් මතු කරගන්න මහාචාර්ය පර්ණවිතාන්ට හැකියාව ලැබුණා. ගර්භයේ සිදු කරපු කැණීම් වලින් පෙනී ගියා වඩා පැරණි ස්තූපයක් පසු කාලයේදී විශාල කරලා තියෙන බව. මහාවංශය අපිට කියනවා ක්‍රිස්තු වර්ෂ 15 වෙනි සියවසේදී විතර ලජ්ජිතිස්ස රජතුමා විසින් කණ්ඩක චෛත්‍ය නැත්නම් කතු සෑය එහෙම නැත්නම් කටක චෙත විශාල කළා කියලා. ඒ කියන්නේ මේකට කංචුකයක් ඉදි කළා කියලා. දැන් කංචුකය කියන වචනේ තේරුම 70 කියන එකයි. අපි අඳින මේ ඇඳුමක් වුණත් කංචුකයක්. අපේ ශරීරයේ ආවරණය වෙන්න ඒ වටා පළඳින දෙයක්. එතකොට ස්තූප වලටත් එහෙම 70 නිර්මාණය කරනවා. ආවරණ නිර්මාණය කරනවා. ඒවට කියන්නේ කංචුක කියලා. දැන් මිරිස වැටියට ඒ වගේම සෝමාවති ස්තූපයට එහෙම අවස්ථා කීපයක කංචුක ඉදි කරලා තියෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට අර මුල් ස්තූපය දකින්න ලැබෙන්නේ මුල් ස්තූපය ස්තූප අභ්‍යන්තරයේ තමයි දකින්න ලැබෙන්නේ. ඒ නිසා මේ දැන් ඔබට දකින්න ලැබෙන්නේ අර ක්‍රිස්තු පූර්ව කාලයේ ඉදි කරපු කණ්ඩක චෛත්‍ය නෙමෙයි ක්‍රිස්තු වර්ෂ 15 සියවසේදී ලජ්ජිතිස්ස රජතුමා විසින් වඩා විශාල කරපු කණ්ඩක චෛත්‍ය. ඇත්තරම ලජ්ජිතිස්ස රජතුමා මෙතෙන්දී තවත් වැඩක් කළා. ඒ තමයි මේ පේසාවල්ලු. පේසාවල්ලු වලට හුණුගල් පූර්ව වල්ලලා නවීකරණය කළා. ඒකත් වැදගත් සංසිද්ධියක්. එතකොට මේ හුණුගල් භාවිතයේ තිබුණ නැහැ ක්‍රිස්තු වර්ෂ 15 සියවසට පෙර ආතුව මුල් වතාවට ක්‍රිස්තු වර්ෂ 15 සියවසේදී තමයි මේ නිර්මාණ මේ මාධ්‍ය බෞද්ධ විහාරාරාම නිර්මාණයට ආදේශන බව පෙනෙන්න තියෙන්නේ. අපි ඒ පිළිබඳ ඔබට විස්තරයක් පසුව සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් මේ කණ්ඩක චෛත්‍යයේ ඉතාම ආකර්ෂණීය ඉදිකිරීම් විශේෂය වන වාහල් කඩ පිළිබඳ විස්තරයක් ඔබට ගෙනින්න බලාපොරොත්තු වෙනවා. කණ්ඩක චෛත්‍ය කියලා කියන්නේ ලංකාවේ මුලින්ම ඉදිකරපු ස්තූප කිහිපෙන් එකක්. පුරාවිද්‍යාත්මක කැණීම් වලිනුත් අපිට ලැබිලා තියෙනවා ක්‍රිස්තු පූර්ව යුගයට අයිති ගඩොල්. නමුත් ක්‍රිස්තු වර්ෂ 15 සියවසේදී ස්තූපය වර්ධනය කරපු නිසා අර මුල් ස්වරූපය දැන් දකින්න ලැබෙන්නේ නැහැ. කොහොම වුණත් මුල් ස්තූපයක දකින්න ලැබෙන වෙනත් ලක්ෂණ මෙතන පැහැදිලිව නිරූපණය වෙනවා. උදාහරණයක් වශයෙන් කිව්වොත් එහෙම ස්තූපේ වටා සිරිපතුල් ගල් තැන්පත් කිරීම, ඒ වගේම අර බුදුන් වහන්සේ වෙනුවෙන් නිර්මාණය කරපු සිංහාසන ස්තූපේ වටා තැන්පත් කිරීම වගේ ලක්ෂණ මෙතන දකින්න පුළුවන්. කණ්ඩක චෛත්‍ය වැදගත් වන තවත් හේතුවක් තමයි ප්‍රාග් බෞද්ධ යුගයේ තිබිච්ච නොයෙකුත් විශ්වාස සංකල්ප අර බෞද්ධ සංස්කෘතිය විසින් අවශෝෂණය කර ගැනීමේ ලක්ෂණය මේ ස්තූපය ආශ්‍රයෙන් පැහැදිලි කරන්න අපිට පුළුවන්කම ලැබෙනවා. ඒ සඳහා උපකාර වන ප්‍රධානම නිර්මාණය තමයි මේ වාහල් කඩ. ඇත්තරම විවහාරයේ වාහල් කඩ කියලා ජනප්‍රිය වුණාට මේවට අභිලේඛනවල ඉදලා තියෙන්නේ වාහල් කඩ කියලා නෙමෙයි ආයක කියලා. එහෙම නැත්නම් අයක කියලා. ද වාහල් කඩක් කියලා කියන්නේ යම් විහාරයකට හෝ ස්තූපයකට හෝ ප්‍රවේශ වෙන්න තියෙන ඇතුල් වෙන්න තියෙන දොරටුව. නමුත් මේවා හැම දොරටු නෙවෙයි. මේවා ඉදි කරලා තියෙන්නේ ස්තූපයේ ප්‍රධාන දිශාගතව ස්තූපයේ පේසාවල් වලටම සම්බන්ධ කරලා. සමහර ස්තූප නිර්මාණය කරනකොටම ආයක නිර්මාණය කළා. නමුත් ඔය අභයගිරිය වගේ
तंगवल नत्तन जेतवन वगे तंगवल स्तूपे निर्माण करला खाले अग्याट पासे सेवा स्कीप अग्याट पासे आयक निर्माण करला तीनो मैं आयक वाले कार्यभारे कुमक दिन के पिलीबांधव उगतुन अत्र विविध मतभेद तीनो समहार उगतुन की नवा मेक पूजा मे कटित संधा भाविता कर पुदिकरी मील तवत्समहार अधासकिलाती इंदिया वे स्तूप वल मे वगे दिशागत पीठ वलतीन आयक खंब कीन कुलुन विशेषे मुलकरगेन लंका वेदी मे आयक निर्माण उना कील इट अम्मतरव तुन्वन पार्श्वक्यन वा अर स्तूप गर्भे एकाकारी भव नतिकिरीम पिनिस मे आयक इदिकला कील कोहम उनात लंका वे आयक अतरीन पेरणितम आयक दकिन लबेन्ने कंटक चैत्ति एकत् मे स्तूपे वेदगत्वेन एक हेतुवाक् इतिन मे आयके सरसाति बेन्ने नोयकुत् कटयम् मुलिन् ए अनुव लंकावे पेरणितम कटयम् दकिन लबेन स्थाने विदियटत् अपिट कंटक चैत्य मलुव वेदगत्वेनवा महावंशे एक्तरा अवस्थावकदी महातूपे संबंधेन पाविच्चि करला तियेनवा अंतो धातु गब्ब किला वचनयक् एक यान्नी अतुल धातु गर्भे कियन एकयि अतुल धातु गर्भे किला किव्वे अर गर्भे अतुले हदन प्रधान धातु गर्भेट एहेम वचन पाविच्चि करन्नी पिटत् धातु गर्भयक् तिबिन निसायि एतकोट अपिट उन्नन् एव हंदुन्वन्न पुलुवन् बहिर् धातु गर्भ किला मोनवद मे पिट धातु गर्भ किला कियन्नी दन् मे आयक कनीम करनकोट वेनत् स्थानवल बहो हंबुला तीनवा धातु करणु एतकोट ए कियन्नी आयके निर्माणे किरीमेदी अर प्रधान स्तूप गर्भेट अम्मतरव आयक तुलत् धातु करणु तन्पत् कला तीनो ए निसा एतम विलावट आयकत् धातुगर्भ विशेषक वशेन सलकुआ वेन्न पुलवनी अभयगिरियेन ए वगेम मिरिसवटियेन मे वगे तन्वलिन आयक आश्रितव धातुकरणु अनावरणे करगेन तीनो ए निसा अपि हितनवा यम आकारयक पूजामे वटनाकमक् सहितव बहिर्धातुगर्भ्यक् विदियट नत्तम पिटत धातुगर्भ्यक् विदियट मे आयक सलकन्ने ती कियला ඔබට පෙන්න විදිහට ආයකය ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත වෙනවා තිරස්සතට තිබෙන මේ කැටයම් තිරු සහිත කොටස ඉන්න එකක් ඊට අමතරව මේ ඉදිරියට ප්‍රක්ෂේපණය කරලා තියෙන පන්නලා තියෙන චතුරස්‍රාකාර හැඩයෙන් යුක්ත ප්‍රධාන කොටස එය දෙවෙනි කොටස සාමාන්‍යයෙන් ලංකාවේ ආයකවල උපරි භාගය ඒ කියන්නේ මේ ගලින් තනූ කොටසට ඉහළින් තිබෙන කොටස ඉතුරු වෙලා නැහැ स्तूप गरा वेटनकोट ए गडुलिन हदुकोटसत् मुलुमुनिन विनाशला गेन्तीनो मीट पेरातु अपिट एक उदाहरणयक् तिबुना ए मिरिसवेटी होंदिन आरक्षावु आयकयक् नमुत् अवासनावट मिरिसवेटी कडावेटीमत् समग ए आयकयत् मुलुमुनिन विनाशला गिया वासनावकट वगे कंटक चैत्ते आयकवल उपरि भागे सलकियुतु मट्टमिन आरक्षावला तीनो ए निसा मतक तबा गन्न मे आयकवल वडात होंदिन संरक्षण विलातीन वडात होंदिन शेष विलातीन आयक अपिट हंबुवेन्ने मे कंटक चैत्य आश्रितवमाय एतकोट मे आयक वल मे प्रक्षेपणे पहल्या कोटस निर्माणे करला तियेन्ने बहोविट कलुगल वलिन दैन कंटक चैत्य नम मेकट यम आकारयक हुनुगल विशेषयक भावित कला बहोत अपिट पेनवा मेक अत्तरम महाबल विशेषयक मे महाबल विशेषये बहो दुरट दकिन लबेनवा ओय मातले कंदुवेटी आश्रितव එතකොට අපි හිතනවා පළවන සීවසයේදී මාතලේ කඳුවැටි ප්‍රදේශවලින් තමයි මේ මාබල් ගල් විශේෂය නැත්නම් ක්‍රිස්ටලයින් ලයිම්ස්ටෝන් කියන ගල් විශේෂය අනුරාධපුරයට ගේන්නේ නැත්තේ කියලා. මේ ගල් විශේෂයේ වැදගත්කම තමයි උපදම්මට පස්සේ ඉතාම හොඳ උපයක් තියෙනවා දිස්නයක් නික්මෙනවා. ඉතින් ඒ නිසා ඉතාම අලංකාර ස්වරූපයක් මවාපාන්න නැති ක්‍රිස්තු වර්ෂ පළවන සීවසයේදී මේ ආයක එතකොට මේ ප්‍රක්ෂේපණය තීරු කිහිපයකට බෙදලා තිනවා ඔබට දකින්න පුළුවන්. ඒවා ලීස්තර වලින් වෙන් කරලා තිනවා අර Hindu වාස්තු විද්‍යාවේ දකින්න ලැබෙන
අපේ කුඩ කියලා හඳුන්වන අලංකරණ විශේෂයෙන් මේවා වෙන් කරලා තියෙනවා. මේ තීරු එක් එක් තීරුව එක් එක් සත්ව කොට්ටාස සඳහා වෙන් කරලා තියෙනවා. දැන් මේ පල්ලෙහාම තීරුවේ තියෙන්නේ ඉදිරිපස බලාගෙන සිටින ආකාරය නිර්මාණය කරලා තියෙන ඇත්පන්ත පන්තියක්. එතකොට අපි හිතා ගන්න ඕනේ මේ ඇතුන්ගේ ශරීරයේ පිටුපස කොටස ආයකය තුල තියෙනවා කියලා. ඒ ඇතුන් තමන්ගේ සොඬ විවිධ දිශාවන් වලට කරකවමින් ඉදිරිපස බලාගෙන ධනබිම උභාගෙන සිටින ආකාරයක් තමයි නිරූපණය කරලා තියෙන්නේ. ඒ හැම ඇත්රූපයක්ම වෘත්තාකාර පද්ම සංකේතයකින් වෙන් කරලා තියෙනවා. ඒ කියන්නේ හැම ඇතෙකුටම යම් අවකාශයක් වෙන් කරලා තියෙනවා. ඇත්පන්තියට ඉහිලින් තියෙන තීරු තුනක් කැටයම් රහිතයි. නමුත් ඒ තීරු ඉතාම සියුම් හුණු බදාමයක් ආලේප කරලා චිත්‍රණය කරලා තිබුණු බවට සලකුණු තියෙනවා. ඇත්තටම ඒ තීරු විතරක් නෙවෙයි සමස්ත ආයකයේම වර්ණ ගන්වල තිබුණු බවට සාධක ඉතුරුලා තියෙනවා. මේ ඇත්රූප අතරත් වර්ණ පැල්ලම් දකින්න පුළුවන්. දැන් ලංකාවේ සිතුවම් කලාව සම්බන්ධයෙන් සලකඬ කොටවත් කණ්ඩක චෛත්‍ය වැදගත් වෙනවා. ඒ තමයි ස්තූප සිතුවම් කලාව ආශ්‍රිතව අපිට තිබෙන පැරණිතම උදාහරණ තියෙන්නේ කණ්ඩක චෛත්‍ය ආශ්‍රිතව. ඔබට පේනවා ඇති මේ ඇත්රූප වලට ඉහෙලින් තිබෙන තීරුවල ලා නිල් පැහැය, ඒ වගේම තැඹිලි පැහැය, අඳුරු රතු පැහැය, රන්වන් පැහැය මේ වගේ විවිධාකාර පැහැ පාවිච්චි කරලා නිර්මාණය කරපු සිතුවම් වල අවශේෂ තියෙනවා. දැන් මේ ඉහළ දෙවනි තීරුවේ තිබෙන ගමන් කරන ජංගමශීලී ඉරියව්වක් දක්වන සිංහ රූප බේලිය මේවා ලංකාවේ මෙතෙක් හම්බලා තියෙන පැරණිතම සිතුවම් අතරහිලා තමයි අපි සලකන්නේ. ඉතින් ඒ නිසා කණ්ඩක චෛත්‍ය ලංකාවේ චිත්‍රකලා ඉතිහාසය අරගෙන බැලුවත් පැරණිතම සාධක හමු වෙන ස්ථානයක් වශයෙන් අගය කරන්න පුළුවන්. ඊට පස්සේ ඉහළ තීරුව මකර හිස් සඳහා වෙන් වෙලා තියෙනවා. ඉදිරිපස බලා සිටින මකර කැටයක්. මකරුන්ගේ දිව මෙතනදි තරමක් ඉහළට නෙරා ගිහිල්ලා අර ව්‍යාජ කුළුණු ආකාරයෙන් අවසන් කරලා තියෙනවා. ඒ මකර රූපත් එක් එක් රූපය පද්ම සංකේතයකින් පද්ම කැටයමකින් වෙන් කරලා තියෙනවා. ඊට උඩින් තියෙන නැවතත් කැටයම් රහිත තීරුවක්. ඒ තීරුව වෙන් වෙන්නේ හංසාවලියකින්. එතකොට මේ වගේ කැටයම් අපිට දැකලා පුරුදුයි සඳකඩ පහන් ආශ්‍රිතව. නමුත් මෙතනදී හංසයා ඒ සඳකඩ පහන් වල අර්ථයකින්ම නෙවෙයි අලංකරණ අංගයක් වශයෙන් භාවිතා කරලා තියෙන බව තමයි පේන්නේ. ඊට ඉහළින් නැවතත් කැටයම් රහිත තීරුවක් නිරූපණය වෙනවා. ඉහළම තීරුව නොයෙකුත් ඉරියව්වලින් යුක්ත බොහෝම සිනහමසුව සිටින සැහැල්ලු බවක් පිළිඹු කරන වාමන රූප පේලියකින් සරසලා තියෙනවා. මේ වාමන රූප ලංකා කැටයම් කලාවේ සුවිශේෂී අංගයක් වශයෙන් සලකනවා. විශේෂයෙන්ම ගොඩනැගිලි පාදම්, ඒ වගේම කුළුණු ශීර්ෂ, මුරගල් මේ වගේ නොයෙකුත් අංග ආශ්‍රිතව වාමන රූප අපිට දකින්න පුළුවන්. අපි වෙනම වැඩසටහනකින් ඔබට වාමන රූප පිළිබඳ විස්තර කරන්න සූදානම් නිසා මේ මොහොතේ ඒ පිළිබඳ ගැඹුරු විස්තරයක් අතරේකට යන්නේ නැහැ. නමුත් මේ ප්‍රක්ෂේපණයේ අනිකුත් පැතිවල තිබෙන වැදගත් අංග ඔබට ඉදිරිපත් කරන්න අපි ඒ ප්‍රක්ෂේපණයේ ප්‍රතිවිරුද්ධ පැත්තට ගමන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබට කිව්වනේ වත්තිස්ස තුමා කණ්ඩක චේතිය වඩා වර්ධනය කළා කියලා. ඒ වර්ධනය කිරීමේදී ඔහු කළ එක් දෙයක් තමයි අර හුණුකල් පෝරු අල්ලලා මේ පේසාවලල්ල වඩා විචිත්‍රවත් කරපු එක. දැන් මේ අපිට දකින්න ලැබෙන්නේ ඒ ලජිතිස්ස තුමා විසින් නිර්මාණය කරපු පේසාවල් වල පෘෂ්ඨ. මේ වගේ පේසාවල් නිර්මාණය කරන්න අවශ්‍ය හුණුකල් මාතලේ ප්‍රදේශයෙන් ගේන්නේ නැති කියලා මම මීට පෙර ඔබට කිව්වා. දැන් මාතලේ ෘසිගම කියන ප්‍රදේශයෙන් ලැබුණු අභිලේඛනයක අඩුම ගානේ ක්‍රිස්තු පූර්ව පළවන සියවසට පමණ අයිති වෙන්න පුළුවන් අභිලේඛනයක දැක්වෙනවා මචුඩි රජුගේ මැණික්කරුවන් එම ස්ථානයේදී මිය ගිය බව. ඒ ලිපියේ තවදුරටත් කියනවා ඒ මැණික්කරුවන් ගල් ගඩොල් සොයා එම ප්‍රදේශයට පැමිණි අය බව.
එතන මේ ගල් ගඩොල් කියන්නේ මොනවද? අපි හිතනවා ගල් ගඩොල් කියලා කියන්නේ මෙන්න මේ හුණු ගල් කුට්ටි වෙන්න ඇති කියලා. එතකොට මේ හුණු ගල් කුට්ටි සොයාගෙන අනුරාධපුරයේ ඉඳන් මැණික්කරුවන් මාතලේ දිස්ත්‍රික්කයේ පැත්තට සංක්‍රමණය වුණා. මැණික්කරුවෝ කියලා කියන්නේ අපි වර්තමානයේ මැණික් කියලා අදහස් කරන තෝරාගත් වටිනා ඛනිජ වර්ග කීපය පමණක් භාවිත කළාය නෙවෙයි. මේ වගේ ගොඩනැගිලි ද්‍රව්‍ය සම්බන්ධයෙන් කටයුතු කළ පුද්ගලින් පවා මැණික්කරුවන් විදියටයි මුල් මූලාශ්‍රවර මුල් අභිලේඛනවල හඳුන්වා දීලා තියෙන්නේ. එතකොට එයින් අපිට පෙන්නුම් කරන්නේ අඩුම ගානේ ක්‍රිස්තු වර්ෂ පළවන සියවස ක්‍රිස්තු පූර්ව පළවන සියවස වන විටවත් මේ උතුරු මැද තැනිතලාවේ සහ රට අභ්‍යන්තර කඳුකර කලාපය අතර පැවතිච්ච අන්තර් සම්බන්ධතාවල ස්වરૂපය. ඒ වගේම අපි මේ ඉන්නේ බටහිර ආයකයට කිට්ටුවෙන් මේ බටහිර ආයකයේ සමීපයේ වැටලා තියෙනවා තවත් සිරස් ගල් පුවරුවක් ගල් කණුවක්. මේවා අපි හඳුන්වන්නේ කල්ප රුක්ෂ කියලා. ආයකයේ දෙපැත්තේ සිටුවන ලද කැටම් කරන ලද සිරස් ගල් කුළුණු වලට අපි කියන්නේ කල්ප රුක්ෂ කියලා. සාමාන්‍යයෙන් ආයකයක කල්ප රුක්ෂ දෙකක් අපිට දකින්න පුළුවන්. මේ ගල් කණුවේ පැති කිහිපයක් කැටම් කරලා තියෙනවා. මෙතනදී පුන්කලසකින් නැගෙන ආකාරයක් දක්වන දෙපසට බෙදී යන සමාන්තර අතු සහිත ගසක් තමයි කල්ප රුක්ෂය කියලා අපි අදහස් කරන්නේ. මේ අතුරු කිරි අතරේ නොයෙකුත් මනුෂ්‍ය රූප, ඒ වගේම සත්ව රූප, විශේෂයෙන් අශ්ව රූප, සිංහ රූප සහ ගව රූප ආදිය ස්ථානගත කරලා තියෙනවා. ඇතැම් කල්ප රුක්ෂවලදී කුරුල් රූප නැත්නම් පක්ෂි රූප පවා මේ කල්ප රුක්ෂ ආශ්‍රිතව දකින්න පුළුවන්. නමුත් මේ කල්ප රුක්ෂ අපිට වැදගත් වෙන්නේ එහි මුදුනේ පද්මයක් මත හිඳගෙන සිටින ආකාරයෙන් දක්වා තිබෙන මානුෂ රූපය නිසා. මේ රූපය අපි අඳුරගෙන තියෙන්නේ කුවේර රූපයක් විදියට. ප්‍රාග් බෞද්ධ යුගයේ තිබිච්ච නොයෙකුත් සංකල්ප විශ්වාස බෞද්ධ සංස්කෘතිය තුළට අවශෝෂණය කරගත්ත බව අපි කතා කරලා තියෙනවා. කුවේර කියන්නේ එහෙම සංකල්පයක්. කුවේර බෞද්ධ සාහිත්‍යයේත් ඒ වගේම හින්දු සාහිත්‍යයේත් මේ සාහිත්‍ය දෙකේම නිරූපණය වෙන සංකල්පයක්. දැන් බෞද්ධ සාහිත්‍යයට අනුව නම් අපි වෛශ්‍රවණ කියලා නැත්නම් වෙස්සවණ කියලා හඳුන්වන්නේ කුවේර කියලායි පිළිගන්නේ. අපි දන්නවා සතරවරම් දෙවරුන්ගෙන් එක එක් වෙන්නේ වෙස්සවණ නැත්නම් වෛශ්‍රවණ. හින්දු සාහිත්‍යයට අනුව නම් කුවේර ධනයට අධිපති. ඒ නිසාම ඔහුට ධනසිරු කියලාත් කියනවා. පූර්වාත්ම භාවයේ කරපු මහා පරිමාණ පින්කම් නිසා ධනය වේදම් කරලා කරපු පින්කම් නිසා ඔහු ධනයට අධිපති වෙලා ඉපදුනා. නමුත් ඒ භවයක කරපු යම් අකුසල කර්මයක් නිසා ඔහු අතිශයින් විරූපී වෙලා ඉපදුනා කියලාත් සඳහන් වෙලා තියෙනවා. මේ කුවේර හඳුනා ගැනීමේ එක ලක්ෂණයක් තමයි ඔහු සමග නිතරම කාසි වගුරුණ ආකාරයක් නිරූපණය කරලා තිබීම. ඉතා සියුම්ම බැලුවොත් ඔබට පෙනේවි කුවේර රූපයේ වටා කුඩා වෘත විදිහට කාසි වැගිරෙන ආකාරයක් නිරූපණය කරලා තියෙනවා. ඒ කාසි වලට ඉහලින් ශංඛේක නිරූපණයකුත් දකින්න පුළුවන්. ශංඛයත් සෞභාග්‍ය ධනය ආශ්‍රිතව භාවිත කරන්නා වූ සංකේතයක්. ඉතින් ඒ නිසා මේ වගේ පුරාවිද්‍යා ක්ෂේත්‍රවලට ආවට පස්සේ මේ වැටලා තියෙන ගල් කණු කැබලි, කැටයම් කැබලි අවධානයට යොමු නොකර මේ ස්ථාන පසු කර යන්න එපා. ඒව දිහත් බලලා ඒවයින් කියවෙන අදහසක් තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. අන්න ඒ පණිවිඩයත් ඔබට දෙමින් අපි සූදානම් වෙනවා වඩා ආරක්ෂිතව තිබෙන ආයක කිහිපයක් කරා ඔබව රැගෙන යන්න. චේතියේ උතුරු ආයකයේ සමීපේ. එතන මේ ආයක අපිට පූජා භූමියකදී දිශාව හඳුනා ගන්නත් උපකාරී වෙනවා. ආයකයේ දෙපස තියෙන කල්ප රුක්ෂ මත පිහිටවන ලද සත්රූපයක් මගින් දිශාව නිරූපණය කරනවා කියන එකයි පර්යේෂකයන්ගේ අදහස.
ඔබට පේනවා මම මේ රදේ සිටින ආයකයේ කල්පෘක්ෂයේ මත හිඳගෙන සිටින එහෙම නැත්නම් උකුටකෙන් සිටින සිංහ රූපයක් ස්ථානගත කරලා තියෙනවා. එතකොට මේ සතුන් හතර දෙනා ඇත් අත් සිංහ ගව කියන සතුන් හතර දෙනා ඒ ඒ දිශාවට අධිපති සත්වයන් වශයෙන් උයි සැලකෙන්නේ. ඒ අනුව උතුරු දිශාවට සිංහයාත් දකුණු දිශාවට ගවයාත් නැගෙනහිර දිශාවට ඇතත් බටහිර දිශාවට අශ්වයාත් සංකේතාත්මකව ස්ථානගත කරනු ලබනවා. දැන් මේ ස්ථානයේ දකින් ලැබෙන සිංහ රුවක් නිසා අපි මේ සිටින්නේ උතුරු දිශාවේ කියලා අපිට හිතා ගන්න පුළුවන්. මේ කල්පරෝක්ෂයේ වැදගත් සටහන් කීපයක් දක්නට ලැබෙනවා. දැන් පුන්කලසින් නැගෙන වෘක්ෂය මෙතනදී වෘත්ත නිර්මාණය කරමින් තමයි ඉහළට නැගෙන්නේ. ඒ කියන්නේ ශාකයේ අතුරුකිලි වෘත්තාකාරව එක්වෙමින් තමයි ඉහළට නැගෙන්නේ. ඒ ඔස්සේ කව නැත්තම් වෘත්ත හතරක් නිර්මාණය කරලා තියෙනවා. ඒ එක් එක් වෘත්තයේ මැද පාර්ශවගත සත්ව රූපයක් බැගින් ස්ථානගත කරලා තිබෙනවා. පහලින්ම ඇත් රූපයකුත් ඊට ඉහළ කවයේ ගව රූපයකුත් ඊටත් ඉහළ කවයේ සිංහ රූපයකුත් වශයෙන් දැන් මේ කැටයම් සියල්ලම අපිට සිහිපත් කරන්නේ උතුරු ඉන්දීය කැටයම් කලාව. අර සාංචි බහරුත් වගේ ප්‍රදේශවල අපි දකින්නා වූ කැටයම් කලාවේ ආභාසයන්. ඒ වගේම ඉහළම කවයේ තවත් වැදගත් ඉහළම කවයේ නිරූපණය කරලා තියෙන්නේ සැවුල් රූපයක්. එහෙම නැත්නම් කුකුලෙකුගේ රූපයක්. මම හිතන විදිහට ලාංකේය කැටයම් කලාවේ සැවුල් රූපයක් හමුවන වඩා පැරණි අවස්ථා වෙන්න ඕනේ මේ කණ්ඩක චෛතියේ උතුරු වහල් කඩේ කල්පෘක්ෂේ. කල්පෘක්ෂයේ මුදුනේ අපිට දකින්න පුළුවන් පුද්ගල රූප දෙකක්, බොහෝ උදුරට කාන්තා රූප දෙකක්. මේ කාන්තා රූපවල ශරීර ලක්ෂණ පැහැදිලිවම මතුරා කැටයම් කලාවේත් ඒ වගේම දකුණු ඉන්දියාවේ තිබෙන අමරාවතී කැටයම් සම්ප්‍රදායේත් ලක්ෂණ අපිට පෙන්눔 කරනවා. විශේෂයෙන්ම සිහින් ශරීරය, පුළුල් බඳ ප්‍රදේශය, ඒ වගේම දිගටි පාද, ආභරණ භාවිතය අවම වීම, මේ වගේ ලක්ෂණ දකින්න ලැබෙන්නේ බොහෝ දුරට අමරාවතී සම්ප්‍රදායේ. ඒ වගේම උතුරු ඉන්දීය සාංචි සම්ප්‍රදායේත් මේ ලක්ෂණ අපිට අඩුවෙඩි වශයෙන් දකින්න ලැබෙනවා. ඒ නිසා මේ කණ්ඩක චේතියේ කැටයම් වලට ඉන්දීය ආභාෂය සැලකිය යුතු තරමකින් ලැබී තිබෙන බවයි පෙනෙන්න තිබෙන්නේ. මීළඟට අපිට පුළුවන් උතුරු ආයකයෙන් ඉවත් වෙලා නැගෙනහිර ආයකයට ඔබව රැගෙන යන්න. කණ්ඩක චෛත්‍යයේ ආයක අතරින් වඩාත් සුරක්ෂිතව තිබෙන ආයකයෙ විදිහට අපිට හඳුන්වන්න පුළුවන් වෙන්නේ නැගෙනහිර ආයකය. දැන් මම මේ ඉන්නේ නැගෙනහිර ආයකයේ සමීපේ. මේ නැගෙනහිර ආයකයේ බව හඳුනා ගන්න තියෙන හොඳම සංකේතය තමයි කල්පරුක්ෂයේ මුදුනේ පිහිටවලා තිබෙන ඇත් රූපේ. ඇත් රූපේ අපි දක්වන්නේ නැගෙනහිර දිශාව සංකේතවත් කරන්නේ. ආයකයේ උපරි භාගයේ වඩාත් හොඳින් දකින්න ලැබෙන්නේ මේ නැගෙනහිර ආයකයේ. ඒ වගේම තමයි කලා ඉතිහාසඥයන්ගේ වැඩි අවධානයකට ලක් වෙලා තින්නේ කණ්ඩක චේතියේ නැගෙනහිර ආයකයේ. ඊට හේතු වන නිර්මාණ බොහොමයක් මෙහිදී අපිට ඔබට පෙන්වන්න පුළුවන්. දැන් එක් නිර්මාණයක් තමයි මේ කල්පරුක්ෂයේ ආසන්නයේම ස්ථානගත කරලා තියෙන සිරස් ගල්පූර්වේ තිබෙන නාග රූප කැටයම. මීට පෙර ආතුව නාග පොකුණ විස්තර කරන කොටත් අපි ඔබට කිව්වා කණ්ඩක චේතියේ ආයකවලත් පෙන පහක ගොබයකින් යුක්ත නාග රූප කැටයම් කර තිබෙන බව. මේ කැටයම ඉතා හොඳින් බැලුවොත් ඔබට තේරේවි නාගයාගේ ශරීරය නැත්නම් බඳ කොටස ලතාකාරව දක්වා තිබෙන ආකාරය. ඒ කියන්නේ උන්ට කියන්න අවශ්‍ය නාගයාගේ චලන ඉරියව්ව, නාගයාගේ සක්‍රීය බව, නාගයා ගමන් කරන ස්වරූපයකින් සිටිනා බවයි එයින් පෙන්눔 කරන්නේ.
नागे पेनगोबोल्ट हेली छत्र किस्तान गिबिन ऐन पेन्वे मे नागे सामान्य नोव पूजनीय नागे बवाय देवत्व आरोपण नागे बवाय बल संपन्न नागे बवाय ऐन मे स्थानेट एवगे मे स्थानेट पेमेन पुद्गल इंट लभिन्ना आरक्षा अतमिट संकेतवा विन्न पुलवा एवगेम मे नगनीर आयक दकुन कोटसे कटयाम करलातिबिन वामन रूप पंतियात इताम वेदगत मे वामन रूप हंदुन्वन्न अपि भावित करन तव वचनयक् तियेनवा गण रूप कियला गण कियन वचने तेरुम समूहय कियन एकयि समूहयक् वशयेन जीवत् वेन अय समूहयक् वशयेन हसिरेन अय तमयि गणयक् कियला हंदुन्वन्ने दैन भिक्षुन् वहन्सेलाटत् अपि गण कियन वचने पावुच्चि करनवा ए कियन्ने समूहयक् वशयेन जीवत् वेन पिरिस कियन एकयि भिक्षुन् वहन्सेलाट लभिन लाभय हंदुन्वन्ने गणतो लाभ कियला दैन गुत्तिल काव्य मतक नम ओबट एतनदित् कियनवा लेसिन तम तम पन रकिना बुदुन्गे बन पमन नौकलकि गुण लुवट पिन्केत्व सिटि संग गण कियला एत् समूह अर्थेन्मयि एतकोट मे अपे बौद्ध साहित्य गण देवतावन् किल कोट्टाशयकुत् इन्नो गण देवतावरु नवदनेक् इन्नो एन्न अदहस् करन्ने मनुष्य लोकेदि समूह वशयेन एकतु वेला पिन्कम् करला एहि आनिसंस वशयेन दिव्य लोकेदि समूह वशयेन देवात्म लभु देवुरु कोट्टाशयक् हबे अपि मतक तियागन्न ओने बौद्ध साहित्ये गणवरु पिलिबंद दक्विन अदहस वगेम हिंदू साहित्ये हिंदू आगमिक साहित्ये गणवरु पिलिबंद संकल्पयक् तियेनवा सामान्यन् मे गणवरु सलकेन्ने अल्पेशाक्य देव कोट्टाशयक् वशयेन ए कियन्ने बोहो दुरट अर महेशाक्य देवरुन्गे दासो विधियट अप्रधान देव कोट्टाशयक् विधियट दैन देवुरु कोटस् देकाय अल्पेशाक्य महेशाक्य कियला प्रधान देवुरु इन्नवा अप्रधान देवुरु इन्नवा एतर गणवरु हेमतिस्सेम अप्रधान अप्रकट वेदगत्कमिन् अडु देव कोट्टाशयक् वशयेनुयि संधान वेन्नी मोन्गे शरीर स्वरूपय गत्तोत् एहेम वटकुरु मुहुण मिट्टी शरीरय इदिरियट निरागिय विशाल उदरय ए वगेम केटि पाद मेन्न मेव तमयि गणयेन्गे शरीर विलासय वामनेन्गे बहिरवयन्गे अपि दकिन्ने मे कियन शरीर विलासयम तमयि हिंदू साहित्यट अनुव गणयेन् सलकन्ने मेहेसुरुगे एहेम नत्तम महेश्वरयागे एहेमत् नत्तम शिव दिव्यागे सेवकयो दास्यो विधियटयि मे गणयेन्गे सेव कार्यभारय तमयि तमन्गे स्वामियाट सेवे सलसीम ओहुव सतुटु किरीम दैन आटानाट्य सूत्रे गत्तम आटानाट्य सूत्रे मे गणयेन्गे स्वरूपेटम समान कुंभांड नमिन हंदिन्वेन कोट्टाशयक् पिलिबंद संधान करला तिबिनो ओउन्गे कार्यभारय वेन्ने अर सतरवरम देव्वरुन्व सतुटु किरीम रंगीमेन गैयीमेन नटीमेन वादनेन ओउन्व सतुटु किरीम ए निसा अपिट दकिन लभिन नोएक् वामन रूप गण रूप हेमतिस्सेम इन्ने एक्को नटन निर्यव्वेन नत्तम वादनेकर निर्यव्वेन एहमत नत्तम विसुलु सागत स्वरूपेकिन तमाय निरूपणे वेन्ने एकट हेतु तमाय ओउन्गे कार्यभारय तमन्गे स्वामिया सतुटु किरीम देन मेतन दक्वा तिबेन गण रूप अतरे विशेष रूपेकुत् तियेनवा गणयन् समूहयक् वशयेन इन्नकोट ओउन्ट अवश्य वेनवा प्रधानियेक् पत् करगन्न एतकोट गणयन्गे प्रधानिया एहेम नत्तम गणयन्गे ईश्वरया हंदुन्वन्ने गणेश किन नमिन गण ईश गणेश वेनवा ईश किव्वे ईश्वर नत्तम अधिपति प्रमुखया किन एकयि नायकया किन एकयि गणयन्गे नायकया गणेश एहेमत नत्तम गणपति अपि दन्नवा हिंदू देव मंडले प्रधान देव केनेक विधियट गणपति नत्तम गणेश वंदने सिदु करनवा बौद्धिन पवा मे नूनट अधिपति कियला गणेश पूजा पवत्तुना कार्य वर्तमाने पवा अपिट दकिन्न पुलुवन गणेशगे रूपय अनिकुत गणयंट वडा तरमक विनस इट हेतु तमाई ओहुगे हिस एथिसक आकारयेन निरूपणे किरीम एतर एथिसकिन सह अनेक गणयंगे हो वामनयंगे हो दक्नट लबिन सामान्य शरीरेकिन नियुक्तव निरूपणे करन रूपे गणेश रूपे किला अपि सलकनवा मे कंटक चैत्ये नग्निहिर आयके गण रूप पेलिये गणेश रूपे दकिन्न पुलुवन एथिसक सहितव
इद्रिये बला हिंद सिटीन रूप्यक्तमाई मेहदी अपी गणेश रूपे किल अंदर गन्नी अनेकुत गणयिन नोयेकुत पूजा भांड अतिन अरगिन अर गणेशट नत्तं गणपतिट पूजा पात्वन स्वरूपेन ओव सतुट करनवन आकारेन नर्तने यदिन स्वरूपेन वादने यदिन स्वरूपेन निरूपणे कला तीनवा एलिस गेट केन इतिहासज्ञ केन विधियट लोकेन मेतेक हमु वी तिबन पेरणितम गणेश रूपे दकिन हमु वेन्ने कंटक चैत्यं ए तमाई मे ओब दकिन गणेश रूपे हबे अपि अमत करन्न होंद नै मे नगनहिर आयके वगेम दकुनु आयके बेहेविन गेवी गिय गणेश रूपयक तीनवा नमुत कला विचारकयन्गे वैडी अवधानयट यमु वेला तियेन्ने नगनहिर आयके तिबन मे गणेश रूपे ए निसा मीट पस्से कंटक चैत्य वंदिन आवम निकम मेय पसु कर गयन नतुव लोके पर्णितम गण रूपे बलन्नत गणेश रूपे बलन्नत अमत करन्न एपा मीट पसुव अपि ओब रगिन यन्ने मे नगनहिर आयकेयेम दकुनु पस कल्पवृक्षय केरे ආයකයට ඉදිරිපසින් තිබෙන ගල් කුට්ටයක් මත ටික වෙලාවක් වාඩි වෙන්න හිතුණා. හරිම තෙහෙට්ටුයි. ඔබ බොහොම සුවපහසුව අපි නැරඹුවාට අපි බොහොම ඇතැම්මිට විඩාබරව ඇතැම්මිට දුෂ්කතාවන්ට මුහුණ දෙමින් තමයි මේ දර්ශන රූපගත කරන්නේ. ඇතැම්මිට බඹර ප්‍රහාර වලක්වා ගනිමින් රිලා ප්‍රහාර වලින් බේරෙමින් निशि वेलावट आहार नोकनमीन हेमतम अभी मे रूपदर्शन रूपगत करानी मिथने पोडक् गिमन हरण कोट मगे इद्री दिस्वे मे नग्निहर वा आयके उपरी भागे मेट कलुत मग उबट क्यूवा कंटक चेती आयक वल आयके उपरी भाग तरमक हुदीन नाराक्षा विला तीनवा केला ए अत्रिनुत नग्निहर आयके इतावेदगत मे आयके उपरी भागे गोडनगल तीयन्नी गडुल भावित करला एवक इम बदाम उपकारी करगिन तमई ए मूर्तिवल कटयामल निमावल भागिन तिबिन्नी इतिन उपरी भाग निर्माला तिब्बे मुनाकारेंद एवाये सरसली अंग मुनमगे उनाद किनेगेन अधासक लबागन नाम नगनहिर आयके अद्दिने करन्नोनी अपट पेनवा मे उपरी भाग प्रासाद आकारेट दर्शन वेन विधिहट निर्माणे करला तिबुनु बव ए बव सनात करन व्याज कुलुनु कटयाम मे उपरी भागे पृष्ठवल दकिन्न तीनो एवगे मे प्रासादवल विमानवल स्थानगत करलतिबिच्च हिंदगन सिटन देवरूप एवगे मे देवताव्यन्गे रूप किल अनुमान करन रूपवल कोटसुत मेहि दकिन्न पुलुवनि ईट अमतरव मगे मे वंपसिन बिम वैत्री तिबिन मे गल कणुवत् बोहोम वेदगत् एकक् मेतंटने बोधने मे कणुवे वटनाकम एतरम तेरुम गेन्ने नमुत् मे स्तूपे क्रिस्तपूर्वगे स्तूप्य किलकिन हुद उदाहरण अतमय मे गल कणु मे वापि हदुन्वे यूप गल कील नत्ता यूप कणु कील सामान्येन मे यूप कणु दकिन लेन्ने अभेगिरी संप्रदायटायति स्तूपल कील मतयाक्तीन यूप कणु कोहमद बौद्ध स्तूपिट आदेश नेग्यन पोदुपिलगनीमग्ने नमुत् मेक वैदिक संस्कृति भाविता करपु याग कणु अनुकरणे किरीमे प्रतिपलयाक वशेन पशुकालीनव बौद्ध वास्तुविद्यावट एकतुवेन्नति किनेकै महाचार्य पर्णवितन महात्यागे मते यूप कणुवे स्वरूपे तमै एहि मूल कोटस एकने पहलम कोटस हतरस एकतरा उसकदि मे हतरस गल कणुव अष्टस्राकार वेनो एक याने
පැති 8ක් බවට පරිවර්තනය වෙනවා. ඒ අෂ්ටශ්‍රාවකාර කොටස ඉහළම අවස්ථාවේදී නැත්නම් එහේ මුදුනේදී අර ධාරාට පැති 8 නියෝජනය කරන ධාරාට මතු පිටට නැරා ඇවිල්ලා හරියට කුඩයක නන ආකාරයෙන් එකට එකතු වෙනවා. මේ යූපකල සවිකලේ හතරස් කොටුව කියලා අපි වර්තමානයේ හඳුන්වන පැරණි හර්මිකාවේ මැද්දගතව අපි දන්නවා පැරණි ස්තූපවල හතරස් කොටුවක් හෝ කොත් කරල්ලක් තිබුණේ නැහැ. ඒ වෙනුවට තිබුණේ හර්මිකාව නමින් හැඳින්වු කොටසක්. ඒ වටා ස්ථානගත කරපු වැටක් සහ ඒ හර්මිකාව මැද සිටවපු යෂ්ටියක්. ඒ යෂ්ටිය හඳුන්වන්නේ චත්‍ර යෂ්ටිය කියලා. ඒ යෂ්ටිය මුදුනේ චත්‍රයක් හෝ චත්‍ර කිහිපයක් සවි කරලා තිබුණා. චත්‍ර කිහිපයක් පවතින අවස්ථාවේදී චත්‍ර ඉහළ හිට සිට පහළට ක්‍රමෙන් විශාල වෙන ආකාරයට තමයි සවි කරලා තිබුණේ. අන්න ඒ චත්‍ර කණුව පසෙකින් තමයි යූප කණුව සිටුවා තිබුණේ. එතකොට මේ යූප කණුවේ හතරස් කොටස ස්තූප ගර්භය තුලට කිඳා බසින ආකාරයෙන් නැත්තම් සවි වී තිබෙන ආකාරයෙන් තමයි සිටෙව්වේ. අර අෂ්ටශ්‍රාකාර කොටස තමයි ගර්භයෙන් මතුවන ආකාරයට සිටුවා තිබුණේ. පැරණි ධාතු කරඬු වලත් ඇතම් අවස්ථාවලදී චත්‍රාෂ්ටි වගේම මේ යූප කණුවත් දකින්න පුළුවන් අවස්ථා අනාවරණය වෙලා තියෙනවා. ඒ නිසා මේ වගේ නටබුන් කෙරෙහිත් මේ වන්දනාවේ ඉන්න බැතුමතුන්ගේ අවධානය යොමු වීම වැදගත් කියලායි අපි කල්පනා කරන්නේ. මීට පස්සේ අපිට පුළුවන් මේ නැගෙනහිර ආයකයේ වම්පස කල්පවෘක්ෂයට අපේ අවධානය යොමු කරන්න. පැරණි බෞද්ධ විහාරාරාම නරඹන්නේන බොහෝ දිනෙකගේ අවධානය යොමු වෙන්නේ මහා කලාවක් දෙසට. ඒ කිව්වේ මහා පරිමාණ ස්තූප, මහා පරිමාණ බුද්ධ ප්‍රතිමා, මහා පරිමාණ කැටයම් හෝ මූර්ති මෙන්න මේ ආදියට. නමුත් අපි අමතක කරන්න හොඳ නැහැ මේ නිර්මාණ අතරේ චූල කලාවන් තියෙනවා, ශුද්‍ර කලාවන් තියෙනවා. අපේ අවධානය යොමු නොවන ඒත් අතිශය වැදගත් නිර්මාණ මෙහි දකින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ එක්තරක් තමයි මේ ආයක් කියලා කියන්නේ. දැන් මේ නැගෙනහිර ආයකයේ දකුණු කල්පවෘක්ෂ කැටයම තියෙන සිරස් කුළුණ දැන් ආයක ඉදිරිපස කෙනෙක් සිටගත්තොත් නම් ඔහුගේ වන්පසින් තියෙන කුළුණ අභිසයි මම මේ රැඳී සිටින්නේ. සමහර කල්පවෘක්ෂ දක්වන සිරස් කුළුණ වල දෙපසෙම ඒ කියන්නේ ඉදිරිපස සහ දකුණු පස තීරුව කියන මේ කොටස් දෙකේම කල්පවෘක්ෂයේ පමණක් කැටයම් කරනවා. නමුත් තවත් සමහර අවස්ථාවල ඉදිරිපස පමණක් කල්පවෘක්ෂය කැටයම් කරලා අර දකුණු පස තීරුව පනේල වලට නැත්නම් රාමු වලට බෙදලා වෙනත් මාත්‍රිකා කැටයම් කරන අවස්ථාවක් තියෙනවා. නැගෙනහිර ආයකයේ දකුණු කල්පවෘක්ෂ දක්වන සිරස් කුළුණත් එහෙම කැටයම් කුළුණක්. මේ පනේලය හොඳින් බලනකොට අපිට පේන්නේ ඒ පනේලය සිරස් අතට කොටස් වලට බෙදලා රාමු වලට බෙදලා ඒ එක් එක් රාමුවේ වෙන වෙනම මාත්‍රිකා කැටයම් කරලා තිබෙන බවක්. ඒ නිහලෙම තිබෙන්නේ අපි අර කලින්ම කිව්ව කල්පවෘක්ෂයේ පුන්කලස් කැටයම්. දැන් කල්පවෘක්ෂය දක්වනකොට ඇතැම් අවස්ථාවලදී දීර්ඝ වෘක්ෂයක් විදිහට බොහොම දික්කතට වැඩි යන් ගිය වෘක්ෂයක් විදිහටත් දක්වනවා. එහෙම නැත්නම් බොහොම කෙටියෙන් උසින් අඩු කල්පවෘක්ෂ වශයෙන්ුත් දක්වන අවස්ථා තියෙනවා. මේ කැටයමේ දකින්නෙත් එහෙම උසින් අඩු අර බැලුබැලමටම පුන්කලසක් වගේ අදහසක් අපේ හිතට එන ආකාරයේ කල්පවෘක්ෂයක්. ඊට පහතින් තිබෙන කැටයම් පූර්ව ඉතා වැදගත්. මේ කැටයම් පූර්ව අපි හඳුන්වන්නේ මොනර පවුල කියලා. එතකොට අපි මේට පෙර ආතුව ඔබට විස්තර කළා කල්පවෘක්ෂ සහිත කුළුණු වල වෙනත් පක්ෂී රූප, සැවුල් වගේ පක්ෂී රූප, ඒ වගේම ඇත් රූප, ගව රූප, අශ්ව රූප වගේ සත් රූපත් කැටයම් කරලා තියෙනවා. නමුත් මේ මොනර පවුල බොහොම විශේෂ කැටයමක්, වැඩිණු මොනරෙක් සහ පැටවුන් දෙදෙනෙක් සහිත කැටයමක්. අපි දන්නවා මේ අපි ඉන්නේ වීලි කලාපේ
විශේෂයෙන්ම මේ උතුරු මැදි තනතලාවේ මේ කලාපයට බොහොම බහුලව දකින්න ලැබෙන පක්ෂියෙක් තමයි මොනරා. එන් පෙන්නුම් කරන්නේ ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවස ක්‍රිස්තු වර්ෂ පළවෙනි සියවස වගේ කාලය වෙනකොටත් මේ සත්ව සන්තතිය අද දකින්න ලැබෙන ආකාරයෙන්ම මේ ප්‍රදේශයේ ජීවත් වෙන්න ඇති බවයි. කණ්ඩක චෛත්‍ය සම්බන්ධයෙන් අපි ඔබට පුරා වැඩසටහනක්ම තොරතුරු සපයුවා, තොරතුරු ගෙනාවා. මේන් පසුව තිබෙන්නේ අටසැටලෙන් සහිත භූමි පරිශ්‍රය කරා ඔබව රැගෙන යාමයි. නමුත් අද දිනට අපිට ලැබී තිබෙන කාලයත් මෙතකින් නිමාවටපත් වෙනවා. ඒ නිසා මිහින්තලා පුරාවිද්‍යා භූමියේ ඒ ආරම්භක ස්මාරක සහිත කලාපයට, ලෙන් 68කින් යුක්ත කලාපයට, අටසැටලෙන් සහිත කලාපයට ඔබව රැගෙන යන්න වෙන්නේ මීළඟ උරුම යාත්‍රා වැඩසටහනින්. නුදුරු දිනයකදී නැවතත් ඔබව අපගේ උරුම යාත්‍රාවට නංවා ගන්නා අදහසින් අදට ඔබගෙන් සමුගෙන යාමටයි මගේ මේ සූදානම. එතෙක් ඔබ සැමට තෙරුවන් සරණයි.